වැඩ්බද්ද ඊට අමතරව පිරිවැටුම්බද්ද වැඩිකරපු ආණ්ඩුව දැන් අලුත් ආදායම් බදු ප්‍රමාණයක් අඳුම්ලදීලා තියෙනවා. පුද්ලි කාාදායම් බඩු රපියල් ලක්ෂට වඩා වැඩි මාසි කාදායපක් ලබනු සේලුම දෙනාට ඒ වගේම ආයතන විශේෂම වානි ජායතන සඳහාවෙච්ච පදු මුදල් වැඩි කරලා තියෙනවා. මෙයින් ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නේ සි ආකාරයකට තමන්ගේ ආදායම් වැඩිකර ගැනීම විය හැකි ඒ වගේම වැට්වැනි වක්්‍ර බදුවලින් ඇති නැති සියලු දෙනාටම බදු පනෝනුවට වඩා ආණ්ඩුවට තර්ක කරන්න පුළුවන් අපි තියෙන අයගෙන් ගන්න යන ක්‍රියාවලියක් තමයි මේ ආරම්භ කරල තියෙනක නමුත් අප එකක් මතක තා ගතයුතුයි මේ සෑම බද්ධකම සමාජ වියදමක් සමාජ අසාහනයක් තියෙනු පසුගේ කාලේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති නිසා ශේषෂම राජ පක්ෂලාගේ ප්‍රතිපත්ති නිසා මිනිස්සුන්ගේ අතේ තිබෙන සල්ලි වල වටිනාකම දියවෙලා ගිය රපියල් ලක්ෂයක් දෙදස් දහනේදි තිබච්ච කෙනෙගේ අදඒ වටිකම රුපියල් චිස්තාහට වැටල තියෙනවා ඒ නිසා රුපියල් ලක්ෂයට බදු ගහනවා කියන්නේ එයා කාරයට වටිනාකම් අහිමි කරපු පිරිසට තවත් බද්ධක් එකතු කරලා ඒ වටිනාකම් උතුරාගැනීමක් පමණයි ඒ වගේම ඉහළගනයේ පිරිස්වලින් බදු අඇකරගැනීම ගැන මේ රටේ කිසිම විවාදයක් නෑ තත් මේරටේ බඩු ආදායමෙන් සියයට අසුවකට වැඩි ප්‍රමාණයක් එන්නේ වක්්‍ර බදවලින් වැඩ් බදු NBT බද වැනිදේවල්ලි ඒ වෙනුවට ආදායම් බදු හරහා ඒවගේම වානිජ බඳ හරහා ඒවගේ ඉහළගනයේ ආයතන හරහා ලබාගන්නා බදු හරහා මුදල් අයකර ගැනීමෙන් හන්ඩුවට ඒගෙපටි බඳු විරෝධයක් ඇතිකර ගැනීම එක්තර ආකාරෙකට සමාජ අසාධාරණ ක්‍රියාවලිය කෙසේ නමුත් මේ රුපියල් ලක්ෂය කියන බැලූ බැල්මට ලොකුගාක් කැටියට පෙනවුනට මේක මේ රටේ රජයේ සේවකින් අති බහුතරයකටත් පුද්ජලිකන්සේ සේවකින් අති බහුතරයකටත් බලපාන දෙයක්. ඒවගේම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත දැන්ටමත් දැවන්ත පොලි අනුපාතයකට සීයට තිහෙක පමණ ඉට අමතරව සියයට පහලෝක වැඩ්බද්ගකට සියයට දෙකයිදස පහක පිරිවැටුම් බද්ගකට ආදිය හසු වෙලා කුඩු පට්ටන් වෙලා යන අතරේ මේ බදු ක්‍රියාවලෙනුත් සිද්ධ වෙන්නේ ආණ්ඩුවයාද ෑම වැඩිවෙනට අර ඉදිරිකාලයේ ආණ්ඩුවට ආදායම් ලබාගන්න තියෙන ව්‍යාපාරටික වැහහි ගිහිල්ලා කිසි මාදායමක් නැතිවෙන තත්ත්වයක් ඇවීම පමණ. ඉට ආණ්ඩුව මත තියාගන්න නආඩුටඇයිමේ වෙලා තිය. ආ්ඩුරද රජයේ පඩිගෙවා ගන්න විදිහක් නෑ. ඔක්ටොම්බ මාසේතා මාසිරු මාසක් ආණ්ඩුවට නොෑම්බ මාස ගැන තාගන්නුවත් බෑ දෙසම්බරයගෙන බලාපුරොතුවක් ඇත්තෙමනෙන එති හිතනවා මේයාකාරයේ බදු වැඩිකිරීමගින් යම් මුදල කේකෙල්. මොකද අන්තර්ජාතික මූල් අර මුදල විසින් දැන් මුදලච්චු ගැහිීම අතර කල තියෙනවා. නිසා හබැකුට සිද ලතිෙනවා අධික පොලියට. සීයට තිස් හතට බාණඩගර බිල්පත් හරහා මුදල් රැස් කරන්න පඩි ෙවන්න සංවදධලිටන මේ පඩි ගෙවන්න. නිසා මේ විෂම චක්‍රය විසින්. කිසිම ආකාරයකට මේ සමාජයට සිදුවන්නේ මොකක්ද කියලා හොයන්නේ බලන්න නැතුව. ස්සු ල්ල රැලක්ගේ මහ ැක්වේ අධිපති දල් මති වරු ජධපතිවරු දෙදස් විශ්‍යය විසිය එක. සල්ලි අච්චු ගහල කලා වගේම ක්‍රියාවලියයක් තමයි දැම් මේේ අනි පැත්තට මහ ැංකවේ අධිපතිවරයා මුදල් ලැමතිල ජනාධපතිල මේ කරගෙනයන්නේ. කිසිම ආකාරයකට ඔරොත්තු නොදෙන සමාජ කණඩාෑම්මට තවදුරටත් මේ බදු බර පැනවම්. මෙහි කිසිම් සීමාවකදී. මිනිස්සු නැවත වතාවක් නැගිටින්න පුළුවන් කියන එක පමණක් අපි මතක තබාගත යුතුයි ඒ මගින් රටට ඇති කරන්න නියමිට විනාසය වියසනය ඉතාම විශාලයි. ඒ නිසා කවර බද්ධකට පෙර හෝ. සමාජයේ තත්ත්වය පිළිබඳ වැදගත් ඇගීමක් නොකොට ඒ සිදුකිරීම බරපතල වරදා. මොකද වසර තුනෙන් තුනට කුටුම්බ පරිභෝජනය පිළිබඳව දත්ත ප්‍රමාණයක්, විශ්ිලේෂණයක්, සංඛයාාලයකන දෙපාර්තමයේන්තු කරනවා. වසර දායෙන් දහයට විදිමත් ජන සංගණනයක් කරනවා. ඒ එකක්කත් නොකොට ඒ සමාජයට මොකද උුණේ කියලා හොයන්න්න බල නැතුව පහගියවුරුත්තු වන තුළේ කෝවිට් සහමයේ ආර්ථික ංකොලොත් භාව අතරේ මෙවැනි ක්‍රියාදාමයන් මගින් සිද්ධවෙන්නේ විනාශය තවත් වැඩිදවන් කිරීමත්. විශේෂයම පහ මධ්‍යයම පන්තිය දැට ්ප දුපත් පන්තිය බවටත් මන්තිව පහ මද්‍යයම පන්තිය. දුගී පන්තියක් බාට පත්වීමත් ඉහල මධ්‍යම පන්තිය පහල මධ්‍යම පන්තිත් වැටිලා සමාජය තුළ බරපතල අසානයක් ඇතිවෙලා හැති හැකි සියලු දෙනා රටෙන් පලාගිහිල්ලා රට මානව කාන්තාරයක් බවට පත්වීම විතරයි. එන්සා මහබැංකුවත් මුදල් මත්‍යංශත් මතක තබාගන්න ඕන ගන්නා සෑම බදුපියවරක් මතම සමාජ වියදමක් තියෙනවා ඒවගේම සමාජ අසාහනයක් නිර්මාණය වෙනවා එය දේපා නර්ුදධයක් බවට පත්වෙනවා කියෙනක්. එනිසා, විද්‍යාත්මක ආකාරයයට ට යුත්තකිරීම සංජසාධරන්තය මුල් ධර්මටනුව මේ කටයුත්තකිරීම ගැන මරඩ පුළර සංවාධදයක් රටවශයි.